සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමය පිළිබඳ නොදන්නා කෙනෙකුට විදිහක් නැහනේ කාමසුකල්ලිකාණු යෝගයෙන්වත් අත්තකිල මතාණු යෝගයෙන්වත් විමුක්තිය සාධනය කරගන්න බැරි බව උන්වහන්සේ පසක් කරගත්තා උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව තරම්ම දුෂ්කර නොඋනත් කළුවරලියෙන් මේ ප්‍රතිමාව නිර්මාණය කිරීමත් දුෂ්කර ක්‍රියාවක් තනිකර කළුවර නිර්මාණ ශිල්පියා ඇතුමල් පිටියේ දමිත් ජයසේකර මම මේ නිර්මාණ මෙකොට පන්සලකට පූජා කිරීමට අදහස් කරනවා හපොයි බලන්න මේ කටුව ගහන්නේ කාටද කියලා අපේ රටේ ජනාධිපතිතුමාට නේද ජනාධිපතිතුමාට කටුව ගහන්න බලන උදවියත් ඇති හැබැයි මේ ගහන්නේ ගල් කටුව බලන්න අපේ ජනාධිපතිතුමා වගේ නෙවෙයිද කියලා ගල් කටුවට පණ දීලා තනි කළු ගලකින් මේ රූපේ නෙළුවේ මැදිරිගිරිය පන්සල් ගොඩල්ලේ ජනකනන්දන විජේතුංග දැන් සමාරු කියයි කන සුද්ධ කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ කණෙන් රිංගට්ට හිතාගෙන කියලා එහෙම හිතාගෙන ඉන්න උදවිය ඇත ඇති හැබැයි ටිකක් අමාරුයි නේද ජනකනන්දන දැනට මැදිරිගිරිය ජාතික පාසලේ චිත්‍ර ගුරුවරයා හැටියට කටයුතු කරනවා බලන්න පැරණි ගල් වඩුවන්ගේ දස්කම්බලට බොහෝ දුරට සමානයි නේද මෙවැනි අපූර්ව හැකියාවන් නැති කලාකරුවන් ගැන වහා මටපට්ටමට දනුන් දෙන්න ඕනේ බලන්න ඔහුගේ සිතුවම් මැඳීමේ හැකියාව කොහොමද කියලා කැමරාවට හසු කරගත්තේ පොළොන්නරුවේ ගාමිණී ඔබේසේ කර ජනකගේ හැකියාවන් බලලා මෑණියන් පුදුමාකාරයේ සතුටක් අත්විඳිනවා පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්ඩයි මේ අඹන්ඩයි හරි දක්ෂයි ඒ කාලේ ඉඳන්ම මැටි ගුලි අරගෙන අඹනවා අරව මේවා ටැක්ටර් හදනවා ඔහ තමයි කරන්නේ ඉතිහාසයේ මේ පරාක්‍රම බාහු රජතුමා ඇතුළු ඒ ගලින් නැලලා තියෙන රූප ට පස්සේ මගේ පුතා තමයි මේ කළු ගලකින් මේ ජනනායකකගේ අපේ ජනාධිපතිතුමාගේ රූපයක් කළු ගලෙන් කොටන්න ඇත්තේ කියලා මම හිතනවා අම්මා තරම් ආදරණීය කෙනෙක් අම්මා තරම් උතුම් කෙනෙක් මේ මිහි පිටින්ට පුළුවන්ද අම්මා නැතිදා ඒ අඩුව පුරවන්ට කාට පුළුවන්ද පద్මසිරිමා මගේ අම්මා මිය පරලොව ගියේ අවුරුදු කීපයකට කලින් මහා දුකක් ඇති වුණා මහා පාළුවක් ඇති වුණා ඒ මහා දුක ඒ මහා පාළුව නිර්මාණයක් බවට පෙරළුණා අම්මා තරමටම උස අම්මාගේ මේ ලී අනුරුවට අම්මා නැති අඩුව පුරවන්ට පුළුවන් වෙයිද අම්මා නැති පාළුව මකා ගන්නට මෙවැනි ලී අනුරුවක් නිර්මාණය කළේ මඩකුඹුරු මුල්ලේ ඒජී පద్මසිරි මහත්තයා ඔහු කලකට පෙර යුද හමුදා සේවයේ යෙදී සිටියා නිවාඩුවට ගමේ ආ විට මේ අදහස පහළ වුණාලු තමන්ගේ මෑණියන්ගේ රූපය විතරක් නෙවෙයි බිරිඳගේ පියාණන්ගේ රූපයත් ලී අනුරුවක් බවට පත් වුණා බලන්ට කොයිතරම් අපූර්වද කියලා මේ අවියා යුද මොකවත් ඒව තිබුණේ නැහැ ඊට පස්සේ ඔය මන්නේ පොරව අර කෙටේරිය වගේ ආන් ඒ වගේ ඒවා මේ අපේ නෝනාගේ තාත්තගේ පාවිච්චි කරපුවා මම ඒවා අරගෙන ඇවිල්ලා මම තීරණය කරා අම්මත් නැති වෙච්ච එකේ මේ කිරිමේ මේ නිර්මාණය කරන්න ඕනේ කියලා. මෙයාගේ පින්තූරයක් තිබුණා මංගාව. මෙයා අසනීප වෙලා හිටපු කාලේ ගත්ත පින්තූරයක්. ඊට පස්සේ මම තීරණය කරා මේකත් හදන්න ඕනේ කියලා. මේ කෑල්ල මේක හල්මිල්ල මේ ඔළුව කොටස එතකොට මේ යට කෑල් මේ කොටස මේ කැටකාලිය. යට එක මේ තාත්තගේ ඉඩමක් තියෙනවා අලලුවේ ආන් ඒ ඉඩමේ මේ කොස් ගහක් මට දාසක් පෙන්වුවා මේක ඔයාට මොකක් හරි වැඩ කර ගන්න පුළුවන් වෙයි කියලා ඊට පස්සේ මම ඒකට එකක් කළා තමයි මේ යටට ගත්තේ මේකට මේ පාට කිසිවක් ගාලා නැහැ මේ තියෙන කොටේ තියෙන ඒ පාට ඒ ස්වරූපෙම තමයි මේ තියෙන්නේ හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තට පස්සේ පద్මසිරි මහත්තයා තින් නිර්මාණය වුණු අපූර්ව නිර්මාණ කීපයක් තවත් අනුරුවක් දිහා බලාගෙන ඔහු විසින් කරන ලද අනුරුවක් අපූර්ව නිර්මාණාත්මක හැකියාවන් නැති කලාකරුවන්ට නිතරම අටපට්ටමේ ඉඩක් තියෙන බව කවුරුත් දන්නවනේ එහෙම උදවිය ගැන දන්නවා නම් වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕනේ හොඳේ නකවතේ ජගත් ප්‍රේමලාල් සහ මඩුකුඹුරුන්ලේ කේ ප්‍රේමචන්ද්‍රගේ ආරංචියකට කැමරාවට හසු කරගත්තේ කුලියපිටියේ අනුරුද්ධ සුබසිංහ අත්හදා බලන්ට ඕනේ නැ බලා හිටියාම මද
දහවණ වෙන රත දෙක හරහා කඹයක් ඇදලා තියෙනවා බලන්න කඹේ දිගේ ගමන් කරන්නේ කවුද කියලා බඩ බස්ස ගන්නට මීට වඩා මහන්සියලා ව්‍යායාම කරන්න සිද්ධ වෙයි හොඳේ හපොයි 7 බෝලේ මේ විදිහට යන්ත්‍රයට දාන්න ඕනේ බලන්න මොකද සිද්ධ වෙන්නේ කියලා ආයෙත් දාලා බලමු නේද ඔන්න දැම්මා වටක් අබොහොම ಗುಣ කෑම ඒ උනාට කවුද හිතුවේ පූසොත් වටක් අකනවයි කියලා वेजिटेरियन पूसे को आगे नहीं दे देवंते आमारुइन गुड़टे आनवा ईट पास से मुकाक कराई दे बैठ में आप हूँ हेलुना नहीं दे Come on, ladies and gentlemen, the Slim Nielsen People's TV program of the year, Attapattama. සතුරුදායක පුතකුත් තියෙනවා කියන්ට තවත් බොහෝ දේවල් අදාට පට්ටමෙන් බලා ගන්න පුළුවන් ටිකක් ඉන්නකෝ හපොයි දෙවන්තය ඇලට වැටිලා නේද දොරටුවේ හිර වෙයිද දන්නේ නැහැ දැන් ඉතින් මෙයා කොහොම හරි ගොඩ ගන්නටත් එපාය වෙහෙරගල වනජීවි නිලධාරීන් සහ ගම්බැසියන් සැලසුමක් ක්‍රියාත්මක කරනවා මනුස්සයෙක් කියලා හිතාගෙන පහර දුන්නේ ටයර් එකකට කලබලකාරයෙක් වගේ නේද කඹ දාලා උඩට ඇදලා ගන්නටත් බෑනේ මේ ගමන කඹේ හපනවා දැවැන්තයා වැටිලා තියෙන්නේ අරල ගම්විල ඉසඩී ඇලට මෙයා සෝමාවති වනෝද්‍යානයේ ඉඳලා වතුර හොයාගෙන ආවේ මේ ජල කඳෙන් මෙයාව බේර ගන්න කොහොමද හැබැයිම පොළොන්නරුවේ උපුල් ශාන්ත සියල්ල කැමරාවේ සටහන් කරගත්තා සෑහෙන්ට වතුර පෙවිලා වගේ කොමාරි ඉතින් කොට ගම් නේද දුවන්න පුළුවන් ගන්න අවදාන දැන්නේ නෑ එලේ බැම්මේ තියෙන හැඩේ නිසා මෙයාට ගොඩ වෙන්න අමාරුයි මොකක් හරි උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්න වෙනවා මෙතනින් එලියට ඇදලා ගත්තොත් වැඩේ හරි හරි ඕමයන් ඕමයන් දෙවන්තේ ආපහු ඇලට ආවා ඇල දිගේ ආයෙත් පහලට ගමන් කරනවා දැන් ඉතින් කොහෙන් හරි ගොඩෙන්ට එපාය බලමු කොතනින්ද ගොඩ එන්නේ කියලා දෙවන්තයා දියෙන් යනවා කට්ටිය ගොඩින් යනවා අලියා නොවන මග ඉනි මග අලියාට ගොඩ වෙන්න ඉනි මගකුත් හැදුවයි කියමුකෝ ඒ බාත් හැඩ යනවා ඉනි මගක් කිව්වට මේක ලනු ඉනි මගක් නේරයි අලියා නොවන මගේ මෙන්න බොලේ යනවා හරි තව ඩිංගයි ඔමයා හරි යන් අපාමෙන් ආ හරි 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 ගොඩ උනා නේද කොහොමද හරියන්නේ ඔව් අර තම පස්සේ ඒකද ගින් එන්න ඈ බල්ලොත් පුරනවා නේද හැබැයි ඒ බිරුවේ මෙයා නෙවෙයි මෙයාට ඔය බුර බුර ඉන්ට වෙලාවක් නැහැ බලන්ට මේ ක්‍රීඩා ලෝලී බලුරාල කරන්නේ මොකද්ද කියලා බෝල යන්ත්‍රයට දැම්මා මේක මේ බෝල විසිකරන යන්ත්‍රයක් නේද ක්‍රීඩකයන්ගේ පහසුවට නෙමේ යන්ත්‍රය හදලා තියෙන්නේ හරි බෝලේ දැම්මා විසිකරන්නත් කලින් එයා දුවලා ඉවරයි මේ බෝලේ ටිකක් පිහින්ට ඕනේ. පිහිනවයි කියලා ඉතින් කෙල ගන්නව නේද? ඔය සමහර ක්‍රීඩකයොත් කෙල ගාලා කලිසම් වල එහෙම අතුල්ලන්නේ බෝල. හරි. දැම්මා නේද?
මේම ක්‍රීඩකයෙක් ගැන දන්නවා නම් වා මට පට්ටමට දැනුම් දෙන්න ඕන. බෝල දෙකක් තියෙනවා නේද? හපොයි වැඩ වැඩිනේ. බෝල අහුලන රස්සාවත් ලේසි වැඩක් නෙවෙයි. ඔය විදියට පුහුණු වීම් ව්‍යායාම් කරන්නේ මිනිස්සු විතරක් නේද? බලන්න සත්ත්ව ලෝකයේ උදවිය කොයිතරම් ව්‍යායාම කරනවාද කියලා. ව්‍යායාම ශරීර සෞඛ්‍යයට බොහොම හොඳයි. විශේෂයෙන් මේ ව්‍යායාම. මගේ බඩ ටිකක් වැඩිනේ. බඩ වැඩි නම් අනිවාර්යයෙන්ම මේ ව්‍යායාමය කරන්න ඕනේ. හරි, පටන් ගමු. මෙන්න මේකයි ව්‍යායාමය. දැන් මදිද? දැන් ඔය මද නේද? මේ වර්ෂයේ ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ පැවැත්ුණා. ස්ලිම් කියන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා අලවිකරණ ආයතනය. එය අපේ රටේ ඉතාමත් කීර්තිමත් ඉතිහාසයක් ඇති ආයතනයක්. නීල්සන් යනුවෙන් හැඳින්වෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ කීර්තිමත් සමීක්ෂණ සමාගමක්. මේ ආයතන දෙක එක්ව වාර්ෂිකව ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල පවත්වනවා. මේ මෙවර සම්මාන උළෙලේ විශේෂ